දෙමළ ජාතික සන්ධානයේ නායක සහ හිටපු විපක්ෂ නායක අභාවප්‍රාප්ත ආර් සම්පන්තන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ පස්වරුවේ බොරැල්ල රේමන් මල් ශාලාවට පැමිණ සිටියා. මේ අද පෙරවරුවේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පක්ෂ විපක්ෂ දේශපාලඥයින් ඇතුළු විවිධ පිරිස් එක්ව සිටි ආකාරයයි. එතුමා තමන් නියෝජනය කරනේ ජන කොට්ටාශය වෙනුවෙන් විශිෂ්ටතම සේවයක් කරපු සුවිශේෂී දේශපාලඥයෙක්. මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම සඳහා අදවතින්ම කැපවුණු දේශපාලකෙක් හැටියටයි මම දකින්නේ. රටේ අනන්‍යතාවය රකින්න වැඩ කරපු දේශපාලකෙක් අප පවුලේ සියලු දෙනාට ශෝකය ප්‍රකාශ කරලා අපට නිවන් සැප ලැබේවයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආර් සම්බන්ධන් මැතිතුමා විශේෂයෙන්ම මේ රටේ සිටින දේශපාලකණීන්ටත් අනාගතයේදී පැමිණෙන්න ඉන්න දේශපාලන නායකයන්ටත් හොඳ උදාහරණයක්. මම විශ්වාස කරනවා එතුමගේ අඩුව සමස්ත රටටම දැනෙනවා. විශේෂයෙන්ම ආර් සම්බන්ධන් මැතිතුමා කියන්නේ ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ තරා සම්දිස්ථානයක් සලකමු කරපු කෘතහස්ත දේශපාලකයෙක්. එතුමාට නිවන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔහුගේ දේහය අද පස්වරු එකට පාර්ලිමේන්තුවට රැගෙන යාමට නියමිතයි. දේහය හෙට ත්‍රිකුණාමලයට රැගෙන යාමටයි සැලසුම් කර ඇත්තේ. දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා සිදු කිරීමට නියමිතයි. මේ අතර ආර් සම්පන්තන්ගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන සඳහා දෙමළ ජාතික සන්ධානයෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය සඳහා තරඟවැදුණු කතරවේලු ෂණ්මුගම් කුකතාසන් පත් කර තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.